බුදුවදනට අනුව අපි බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කළේ මිනිස් මිනිස්සේ තුල තියෙන වැදගත්ම අංග අතරත දෙයක් තමයි පින්නවතුනේ මිනිස්යාගේ සිත. මිනිස්යාගේ සිත තමන්ගේ සිත තමන් හසුරවන්න නම් තමන්ගේ සිතේ ස්වභාවය අවබෝධ කරගෙන කටයුතු කළොත් තමන්ට පුළුවන්කම තිබෙනවා තමන්ගේ හිත යහපත පිණිසම හසුරවන්න. එතකොට මිනිස් මිනිස්යාගේ සිතේ ස්වභාවය නිතර කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ද, උද්දච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන ධම්මාතුරුකාවේ අන්තර්ගතව පවතින අයුරින් ධර්මානුකූලව ගත්තත් පින්වතුනි මිනිස්යාගේ හිත නිතරම අයහපතට ගමන් කරනවා. මිනිස්යාගේ හිත ඇසෙන, දකින, අරමුණු ඔස්සේ නිතරම ගමන් කරනවා. ඇස් දෙකෙන් දකින, චක්කු, සෝත, ගාන, ජිවහා, කාය, මන කියන මේ ඉඳුරන් හරහා නිතරම ඉදිරියට ගමන් කිරීම නම් මිනිස්යාගේ හිතේ ස්වභාවයයි. එතකොට හැබැයි ඔතන බුදුහාඳුර අපට කියලා දෙනවා, දේශනා කරනවා, ඔය ස්වභාවය නිතර වෙනස් වෙනවා. අපි හිතමුකෝ යහපත් මිනිස්සෙක්ගේ හිත නිතරම අරමුණු යන්නේ, අරමුණු ගමන් කරන්නේ යහපත් විදියට. අපි හිතමුකෝ ඔය පංචශීල ප්‍රතිපදාවේ ගමන් කරන, තමන්ට පුළුවන් හැම විටකදීම මල පහනක් හරි පූජා කරන, බණ ටිකක් අහන, පිරිත් ටිකක් අහන, අර ප්‍රතිපදානුකූලව දිවි පෙවෙතක් ගත කරන කෙනා අනික් කෙනාට වඩා වෙනස් වෙනවා. මොකද එයාගේ ඒ මිනිස්යාගේ හිතේ ස්වභාවය බොහොම ප්‍රසන්න වෙනවා. ප්‍රසන්න කියලා කියන්නේ හිත ප්‍රසන්න වෙනකොටයි පින්නතුනි කයේ ස්වභාවය. දැන් අපි සමාජය දකින්න සමහර පිරිස් ඉන්නවා දැක්කත් දකින්න බැරි ස්වභාවයේ ස්වરૂප තිබෙන උදවිය. කතා කරත් කතා කර කතා කරලා කොයි වෙලාවෙ බේරිල යන්න දෝ කියලා හිතන මිනිස්සුද ඉන්නවා සමාජෙ. හැබැයි සමහර පිරිස් ඉන්නවා බහුතරයක් සමහර මිනිස්සු කතා කරත් බොහොම ප්‍රසන්නයි. ඒ ඇත්තලා දැක්කත් බොහොම දකින්න කැමති. දකින්නත් කැමති, කතා කරත් බොහොම ප්‍රසන්න, පැහැදි අරමුණු තිබෙන, දැක්මක් තිබෙන බොහොම හොඳ උදවිය. එතකොට අපි මිනිස්යාගේ හිතේ ස්වභාවය, ඒ කෙනකෙනා තම තමන්ගේ හිතේ ස්වභාවය තේරුම් බේරුම් අරගෙන ජීවන යාත්‍රාවේ ගමන් කරනවා නම් තමන්ට පුළුවන්කම තිබෙනවා අර දක්ෂ මාලාකාරයෙක්. දක්ෂ මාලාකාරයෙක් කියලා කියන්නේ පින්වතුනි මල් සකස් කරන කෙනා. දක්ෂ කෙනා මොකද, එයාට කාල වේලාවක් වැඩිපුර මිඩංගු වෙන්නේ නැහැ මල් මාලාවක් වියා ගන්න. එයාට ඒ අවශ්‍ය ද්‍රව්‍ය උපකරණ ටික තිබෙනවා නම් එයා බොහොම පිළිවෙලකට එයා ඒ මහලාව මල් මාලාව බොහොම ඉක්මනට සකස් කරනවා. අදක්ෂ මාලාකාරයෙක් පින්වතුනි එයාගේ වැඩ කටයුතු වල පිළිවෙලක් නැහැ. එතකොට එයාට මල් මාලාව වියා ගන්න පුළුවන් ආකාරය එයා දන්නේ නැහැ. අපිලිවෙලටයි ඒ මාලාව වියෙන්නේ. එතකොට බුදුහඳුර අපට කියන දෙනවා ගිහි උදවිය වශයෙන් ඕගොල්ලොන්ට කොහොමද ඕගොල්ලොන්ගේ හිතේ ස්වභාවය ඕගොල්ලෝ අවබෝධ කරගන්න. තමන්ගේ හිතේ ස්වභාවය නරක අරමුණු වලට යනවා නම් නරක අරමුණු ඔස්සේම ගමන් කරන හිතක් උවද පුළුවන් පින්වතුනි යහපතට හැසිර ගන්න. එතකොට යහපතට අවනත කරගන්න පුළුවන් එකම ආයුධය නම් මොකක්ද? ධර්මය. නිරන්තරයෙන්ම බණ ටික අහන්න, නිරන්තරයෙන්ම පිරිත් ටික අහන්න, නිරන්තරයෙන්ම ධර්මානුධර්ම ප්‍රතිපදාවේ ගමන් කරන්න, නිරන්තරයෙන්ම භාවනා කරන්න. එවිට පුළුවන් ඔය අයට තමන්ගේ හිතේ ස්වභාවය අවබෝධ කරගන්න. තමන්ගේ හිත මෘදු මොලොක් සිතක්ද, තමන්ගේ හිත දරදඬු සිතක්ද කියන එක තමන්ට තමන් අවබෝධ කරගන්න. එතකොට මෘදු මොලොක් සිතක් නම් පින්වතුනි ඉක්මනටම පුළුවන් යහපතට ගන්න. දරදඬු සිතක් නම් බොහෝ කාලයක් ගත වෙයි. එනමුත් පින්වතුනි භාවනානුයෝගීව කටයුතු කරනකොට පිරිත්තික අහනවා නම් ඒ ප්‍රතිපදාවේ බුදුහාඳුරුවන්ගේ බුදුමඟ ඔස්සේ ගමන් කරනවා නම් කිසි ප්‍රශ්නයක් නැතුව පින්වතුනි තමන්ගේ හිතේ ස්වභාවය තමන්ට තේරුම් අරගෙන බොහොම යහපත්ම මනුෂ්‍ය ජීවිතය ගත කරන්න පුළුවන් වගේ හැමෝම
සිහි තබාගෙන මේ ලැබී තියෙන මනුෂ්‍ය භවයේ පුළුවන් හැටියකට පින්දහම් සිද්ධ කර ගැනීමට වැඩ කටයුතු කර ගැනීම බොහෝම වැදගත්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.